හෙලෝ එවරිවන්, ගොඩක් ආදරෙන් හැමෝම වදත් පිළිගන්නවා. පොඩ්ඩක් ලේට් වුණා මගේ ඊළඟ වීඩියෝ එක දාන්න. මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්. මම සමහර තැන්වල ගිහම මට ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දුන්නා හොඳයි වැඩේ කරගෙන යන්න කියලා. විශ් කරපු කට්ටියට ගොඩක් තෑන්ක්ස්. මගේ චැනල් එකත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඕල්සෝ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මෙතන බෙල් බටන් එක ප්‍රෙස් කරත් ඕගොල්ලන්ට පුළුවන් මම දාන වීඩියෝස් බලාගන්න. මං අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි ඇයි ඔරිෆ්ලේම් ජොයින් වෙන්න ඕන, හෝ ඇයි අපි ඔරිෆ්ලේම් යූස් කරන්න ඕන. ඒ කියන්නේ මේකෙදී අපිට හම්බෙන වාසිය මොකද්ද, ප්‍රමිතිය මේක යූස් කරන එකෙන් හෝ මේක තව කෙනෙක්ට යූස් කරන්න රෙකමෙන්ඩ් කරන එකෙන් අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගමු කොහොමද මේක අපිට යූස්ෆුල් වෙන්නේ. ඒ කියන්නේ මේක වැදගත් වෙන්නේ කොහොමද කියන එක. ඉස්සෙල්ලම කතා කරන්න ගියහම ක්වලිටි මේන්ටේන් ප්‍රඩක්ට්. ඔරිෆ්ලේම් කියන්නේ ගොඩාක් ක්වලිටි එක අතින් බෙස්ට්ම ප්‍රඩක්ට් එකක්. ඔයාලා දන්නවද ස්වීඩන් කියන්නේ ලෝකයේ තියෙන පිරිසිදුම රටවල් පහෙන් එකකට අයත් වෙන රටක්. එතකොට ස්වීඩන් කට්ටිය වතුර එකක් බොන්න ගියත් දෙයක් පරිහරණය කරන්න ගියත් ඒකේ තියෙන ප්‍රමිතිය බලනවා, ඔයසු පිරිසුදු භාවේ ඒ දේවල් බලනවා. ලෝකෙ තියෙන හොඳම ලස්සන රටක් හැටියට ස්වීඩන් හඳුන්වන්න පුළුවන්. ඕල්සෝ ගොඩක් අර ග්‍රීනි රටක් හැටියට, කියන්නේ ගොඩක් හරිතවත් රටක් හැටියටත් මේ ස්වීඩන් කියන රට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ඔරිෆ්ලේම් කියන්නේ අපිට ස්වීඩන් වලින් ඇඳලා එන ප්‍රඩක්ට් එකක්. මේ ප්‍රඩක්ට් එක දැන් අපිට නම් එන්නේ ඉන්ඩියාවලින් රීකල්චර් කරලා. ඒ කියන්නේ රීකල්චර් කරලා කියන්නේ ඉන්ඩියාවලින් රීමේක් කරලා. කියන්නේ ඔරිෆ්ලේම් මේ ඔරිෆ්ලේම් ප්‍රඩක්ට් එක හැදෙන්නේ ස්වීඩන් වලින් අවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා ඒ හදන්න ඕන බේසික් ටික ස්වීඩන් වල හැදිලා ඉන්ඩියාවට ඇවිල්ලා ඉන්ඩියාවල තමයි ආසියාතික රටවල් වල අනුව මැච් වෙන්නේ. දැන් මම ඔයාලට ෆොටෝස් දෙක තුනක් පෙන්නන්නම්. මේකවල පේනවා මේඩ් ඉන් ඉන්ඩියා කියලා දාලා තියෙනවා. මේව මේඩ් ඉන් ස්වීඩන් නෙවෙයි. හැබැයි මේව ස්වීඩන් අමුද්‍රව්‍ය. ඒ කියන්නේ ස්වභාවික ස්වීඩන් අමුද්‍රව්‍ය වලින් තමයි කරන්නේ. සෝ මේ ඔක්කොම ගොඩාක් ක්වලිටි චෙක් කරලා තමයි මේ දේවල් අපේ අතට එන්නේ. ඉන්ඩියාවලත් ස්වීඩන් ජාතික ගොඩාක් අර හොඳ විද්‍යාඥයෝ ඔතන ඉන්නව. ඕවා ඔක්කොම හොඳට ප්‍රමිතියට එළියට දාන්න. ඒ කියන්නේ ඉන්ඩියාවලත් ඉන්ඩියන් මිනිස්සු නෙමෙයි ඕක කරන්නේ. මේන්ලි ඕක ස්වීඩන් වල ඉන්න ස්වීඩන් ජාතිකයෝ තමයි ඉන්ඩියාවල ඇවිල්ලා ඉඳලා ඒ දේවල් ප්‍රමිතියට ඒ අනුව ඒ දේවල් කරලා අපිට මේ ප්‍රඩක්ට් එක අපේ අතට එන්නේ. එතකොට ක්වලිටි එක අතින් කිව්වොත් අපිට ඔරිෆ්ලේම් කියන දේ ගැන චුට්ටක්වත් කිසිම ඩවුට් එකක් තියාගන්න ඕන නැහැ. අපි දෙවෙනිට කතා කරන්නන්නේ ඔරිෆ්ලේම් කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් ෆ්‍රී ප්‍රොඩක්ට් එකක්. සයිඩ් ඉෆෙක්ට්ස් ෆ්‍රී කියන්නේ අතුරු ආබාධ නෑ මේකේ. අපිට එක්කෙනෙක්ගේ ස්කින් කලර් එක නම් චේන්ජ් කරන්න කොහෙත්ම බෑ. එක්කෙනෙක් ගොඩාක් කළුයි නම් එයාව සුදු කරන්න ඔරිෆ්ලේම් දෙන්න කිව්වට අපිට දෙන්න බෑ. මොකද ඔරිෆ්ලේම් කියන්නේ ගොඩාක් පරිස්සමින් හදන ප්‍රඩක්ට් එකක්. එතකොට මේ ගොඩක් සුදු කළු එක්කෙනට ගොඩක් සුදු වෙන්න කියලා දුන්නා නම් ඒ වෙද්දී කොහොම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන ප්‍රඩක්ට් එකක් තමයි එළියට එන්න ඕන. අපිට බොරු කියලා සෙල් කරන්න ඕන නෑ ඔරිෆ්ලේම්. ඔරිෆ්ලේම් කියන්නේ අපේ තමන්ගේ තියෙන ඒ අදාළ කලයකට ලොකු ලුක් එකක් එනවා. කළු කට්ටිය ඉන්නවා හරි ලස්සන ලුක් තියෙන කට්ටිය. ওই සමහරුන්ට ඒව නැත්තම් ඉතින් ඔරිෆ්ලේම් එකෙන් යූස් කරලා අපිට ස්කින් එකේ ෂයිනි ගතියක්, එතකොට ස්කින් එකට පොඩි ලුක් එකක්, ඒ දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට සමහර කට්ටියට තියෙන සමහර ප්‍රොඩක්ට්ස් යූස් කරාම ඒ ප්‍රඩක්ට් වලට දාන ඉන්ග්‍රීඩියන්ස් අනුව තමන්ගේ තියෙන ලෙඩක් ආයි එළියට එනවා. එක්කෝ ස්කින් රෑෂස් විතරක්ම නෙවෙයි ඇතුළාන්තයෙන් තියෙන ලෙඩ සමහරුන්ගේ එළියට එනවා. එතකොට ඔරිෆ්ලේම් කියන්නේ කිසිම අතුරු ආබාධයක් නැති ප්‍රඩක්ට් එකක් කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. තව දෙයක් තමයි මේක එවර් ලාස්ටිං රිසල්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඔන්න ගාලා චුට්ට දවසකින් නැති වෙන රිසල්ට්ස් නෙවෙයි. කියන්නේ මේක ගොඩාක් හොඳ රිසල්ට්ස් තියෙනවා. දැන් අපි ඇවිල්ලා අනික පොඩි ඔරිෆ්ලේම් වලින් මොනාරි දෙයක් ගත්තත් ඒකත් අර ලේසියෙන් අර පොඩි ක්‍රීම් වගේ ඉවර වෙන්නේ නැහැ. ඔයාලා හැමදාම යූස් කරගෙන යන්න මේක ඇත්තටම ගොඩාක් වැදගත් ප්‍රතිඵල තියෙන, හොඳ ප්‍රතිඵල තියෙන
හොඳම ප්‍රඩක්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි හතරවෙනියට ගන්නවා worth for investment. worth for investment කියනකොට අපිට join උනත් කෙනෙක්, අපි හිතමු එක්කෙනෙක් join වෙනවා කියලා. join වෙන එක්කෙනා 299ක් තමයි invest කරන්නේ. තමන්ගේ life time එකට Oriflame එකට දෙන්න ඕන රුපියල් 299ක්. ඒක දීලා join වෙලා ලක්ෂයක් විතර සල්ලි උපයන කට්ටිය ඉන්නවා Oriflame එකේ. එතකොට ෆොරින් ටුවර්ස් හම්බෙනවා. ලංකාවේ සමහර හොඳ බෙස්ට් හොටෙල්ස් වල නවතින්න හම්බෙනවා. ඩිරෙක්ටර් සෙමිනා, එතකොට මැනේජර් සෙමිනා, ඒවල ඔක්කොම හොඳ ලොකු බෙනිෆිට්ස් තියෙනවා. ඔයා මේ ඔක්කොටම කරන්න ඕනේ ජස්ට් රුපියල්ස් 299ක් තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඇස් අ කස්ටමර් බැලුවොත්, කස්ටමර් කෙනෙක් අපි හිතමු පොඩි මොන හරි ප්‍රොඩක්ට් එකක් අපි සුපර් මාකට් එකෙන් ගිහිල්ලා ගන්නවා. ඕක රුපියල් 250ක් විතර වෙන්නේ. හැබැයි ওই ෆේස් වොෂ් එකද, ක්‍රීම් එකද, මූණේ ගානවා කිසිම ප්‍රයෝජන අපිට හිතටත් සැටිස් නෑ. අපි ඉතින් එක එක ප්‍රොඩක්ට්ස් මාරු කර කර යනවා. ඔයාලට හිතෙවි ඉතින් 200 ගානන්නේ ඕක දීලා ගන්න එක මහ ලොකු මේ වැඩක් නෙමෙයි කියලා. බට් ඔයාලා දන්නවද 200 කියලා ඔයාලා වැරදි ප්‍රොඩක්ට්ස් වලට කොච්චර ගාණක් වියදම් කරනවද කියලා. Oriflame එහෙම නෙවෙයි. දිග, ඒ කියන්නේ ගොඩාක් ටයිම් පීරියඩ් එකක් දීලා තමයි එක්ස්පයරි ඩේට් තියෙන්නේ. ගන්න ප්‍රොඩක්ට් එකෙන් බොහොම පොඩි ප්‍රමාණයකින් හොඳට යූස් කරන්න පුළුවන්. ඔල්සෝ දෙන මිලට ඔයාලා තව ප්‍රඩක්ට් එකකට යන්නේ නැහැ. Oriflame එකම ඔයාලා ලොකු මේවකක් එනවා. එතකොට ඇවිල්ලා Oriflame එකෙන් හම්බෙන ප්‍රයෝජනත් එක්ක ඔයාලගේ හිතත් සැටිස්. එතකොට හැමතැනම ගිහිල්ලා එක දේවල් හොයාගෙන ටයිම් වේස්ට් කරන්න ඕනේ, සල්ලි වේස්ට් කරන්න ඕනේ. ඔයාලා රුපියල් 2007 දීලා පිටම sugar scrub එකක් ගන්නවා කියලා 2049 දීලා ඒක ගිහිල්ලා දීලා අරගත්තා. මාස 6කට ඕගොල්ලන්ට හොඳට යූස් කරන්න පුළුවන්. වෙන ප්‍රඩක්ට් එකක් අරගෙන ගාලා හරි ගියේ නැ, ඔන්න රුපියල් 500ට අරන් එනවා, හරි ගියේ නැ. දැන් Oriflame බලපු ගමන් කට්ටිය කියන මිලයි කියලා. මිලයි තමයි. හැබැයි ඔයා Oriflame ඒ අරගෙන හැම මාසෙම ගන්නෑනේ. ඉතින් ඔයා හැම මාසෙම 500 මාස 5ක් විතර වියදම් කරා කියන්නේ Oriflame වලට දෙන ගානට වඩා ලොකු ගාණක් ඔයා ගැතින් යනවා නේ. ඔයාට තේරුන්නේ නැති වුණාට. එතකොට worth for investment කියන එකත් අපිට හොඳට ඔප්පු වෙනවා. කවුද ජොයින් වෙන්නේ එයාලටත් වර්ත් ෆෝ ඉන්වෙස්ට්මන්ට්, කවුද ප්‍රඩක්ට් එක ගන්න එයාලටත් වර්ත් ෆෝ ඉන්වෙස්ට්මන්ට්. මනි බැක් ගැරන්ටි ඒ කියන්නේ මේ ප්‍රඩක්ට්ස් ඇවිල්ලා අපි ඇවිල්ලා කවදාවත් Oriflame එකෙන් අපි නිකන් අපේ උවමනාවට අපේ බිස්නස් වැඩි කරගන්න, අපේ පොයින්ට්ස් වැඩි කරගන්න අපි කවදාවත් කාටවත් සෙල් කරන්නෙත් නැහැ. පොයින්ට්ස් ගන්න හෝ සල්ලි බේස් කරන අපි කාට වුණත් දෙන්න ඕන අදාළ ප්‍රොඩක්ට් එක හරියටම මූණටම ගැළපෙන විදියට විතරයි. අපි ඒක තමයි අපි වෙනම කන්සල්ටන්ට්ස්ලා තියෙන්නේ. Oriflame කඩවල් ගානේ විකුණන්න නැත්තේ ඇයි? නිකං කඩවල් ගානේ විකුණන්න පුළුවන් ඕන දෙයක්. ඒ වුණාට Oriflame අදාළ කන්සල්ටන්ට හොඳ නොලෙජ් එකක් දෙනවා අපි ස්කින් එක ගැන. මේ විදියට ස්කින් එකට මේ ප්‍රොඩක්ට්ස් තමයි හරියන්නේ. එතකොට most of the time Oriflame use කරන එක්කෙනාට Oriflame වරදින්නේ නැහැ. ඒක වරදින්නේ නැහැ කොහෙත්ම. එතකොට අපිට හොඳට ගැරන්ටි කරලා කියන්න පුළුවන් මේක වරදින්නේ නැති ප්‍රොඩක්ට් එකක්. ඒක නිසා අපි හිතමු දැන් සමහරුන්ගේ තියෙනවා හෝමෝන් අණුව, තමන්ගේ ජාන අණුව මොන හරි ප්‍රොඩක්ට් එකක් හොඳයි කියලාම දෙනවා. අපි හොඳ එක්ස්පර්ට් කෙනෙක්ගෙන් අහලා එයාට දෙනවා. හැබැයි යාගේ මූණට චුට්ටක් එක වැරදෙනවා. වැරදුනහම within 14 days කම්පැනි එකට බාර දීලා අපිට සල්ලි ගන්න පුළුවන් මෙතඩ් එකක් තියෙනවා. හැබැයි නිකන් ගන්න එක්කෙනෙක් නෙමෙයි. එයා හොඳ නොලෙජ් එකක් එක්ක ඒ දේවල් ගන්න ඕන. ඒක තමයි අපි කන්සල්ටන්ට්ස්ලාට හෝ අපි Oriflame ජොයින් වුණ කට්ටියට කියන්නේ. මොන නිසා කාටවත් Oriflame ප්‍රොඩක්ට් එකක් දෙන්න එපා. හොඳට හොයලා බලලා දෙන්න. ඔතනින් වෙන්නේ මුළු Oriflame ටීම් එකකට මොකෙන් බලපානවා. මෙයාට වැරදුනා කියන්නේ අනිත් අය ගන්න මේ පෙළඹෙන්නේ නැහැ. සෝ අපි ඇවිල්ලා මේක් ෂුව කරගන්න ඕන අපි දෙන්නේ හරිම ප්‍රොඩක්ට් එක හරිම කෙනාට කියලා. සෝ මේක ඇවිල්ලා මනි බැක් ගැරන්ටි එක තියෙන්නේ අර ඒ ප්‍රොඩක්ට් එක හොඳයි කියන නිසා තමයි. නිකන් හරි අපි හිතමු මේ ප්‍රොඩක්ට් එක හොඳ නැහැ කියලා. එතකොට කොළඹ බොරැල්ල කම්පැනි එකේ කිව් හැදිලා ඉඳීවි කට්ටිය මේල්ලි රිටර්න් කරගන්න. මේක හොඳයි නිසා තමයි මනි බැක් ගැරන්ටි එකක් අපි දීලා තියෙන්නේ. ඕල්සෝ නිකන් හරි කොහොමත්ම කරලා හරි ගියේ නැති එක්කෙනෙක් ඉන්නවා නම් එයාලට දෙන්න පුළුවන්. ඔයා ඉන්න කට්ටිය කන්සල්ටන්ට්ලා මෙතන Oriflame වලට ජොයින් වෙලා ඉන්න කට්ටියත් බලන් ඉන්නවා කියලා දන්නවා.
එයාලටත් කියන්න තියෙන්නේ ඔයාලට ඕනම ප්‍රඩක්ට එකක් ෆුල් කන්ෆිඩන්ස් ලෙවල් එකෙන් දෙන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් සමහර කට්ටියට කියනවා ඔයා මේක යූස් කරලා බලන්න, ඔයාට හරි ගිය නැත්නම් මං සල්ලි දීලා අරගන්නම් කියලා. අනිත් එක අපි කියන්න ඕන, ඔරිෆ්ලේම් කියන්නේ ඇනිමල් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රඩක්ට් එකක්. ඒ කියන්නේ මේක සත්තු මත ටෙස්ට් කරන්නේ නෑ. අපි ඔරිෆ්ලේම් කරන්න ඇවිල්ලා අපේ හියුමන් වොලන්ටියර්ස්ලා තියෙනවා. ඒක තමයි මේක ස්වීඩන් වල හදනකොට ස්වීඩන් වල ඉන්නවා හියුමන් වොලන්ටියර්ස්ලා. ඒ මිනිස්සුන්ට අපි සල්ලි ගෙවලා ඒ එක කොට්ටාශයකට ඒ ප්‍රඩක්ට් එක ගන්න තව කොට්ටාශයකට අපි ගානවා. එතකොට ඒ කොට්ලංගේ කට්ටියට ස්කින් එකට රෑෂස් එනවනම්, ස්කින් ඩිසීසස් එනවනම් ඒව ප්‍රඩක්ට්ස් අපි එළියට දාන්න. අපි ගොඩක් හියුමන් දැන් අපි මිනිස්සු මිනිස්සු නේද මේ ප්‍රඩක්ට්ස් ගන්න. එතකොට අපි මේක් ෂුවර් කරගන්න ඕන අපි ගාන ප්‍රඩක්ට්ස් සත්තුන්ට ගාන ඒවද මේ අපිට ප්‍රඩක්ට් වෙළඳපළෙන් ගන්න තියෙන්නේ කියලා. අපි ප්‍රඩක්ට් එකක් ගිහිලා නිකන් අරන් එනවා, ලස්සන පැකේජින් තියෙනවා, ලස්සන මිලක් තියෙනවා, පොඩි ගානන්නේ කියලා ගන්නවා. ඒත් අපි බලන්න ඕන මේ අපි ගන්න හරිම දේද කියලා. ඒත් ගාන ප්‍රඩක්ට්ස් ඔයාලගේ අගේ ගාලා වැඩක් නැහැ. ඔයාලා මේක් ෂුවර් කරගන්න ඕන ඔයාලා ගාන ප්‍රඩක්ට් එක මිනිස්සු මත තමයි චෙක් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ප්‍රවුඩ්ලි කියන්න පුළුවන් ඔයා ගාන ප්‍රඩක්ට් එක ඔයා මේ හියුමන් වොලන්ටියර්ස්ලා මත ටෙස්ට් කරලා තමයි අපි ඔරිෆ්ලේම් එකෙන් කස්ටමර්ස්ලට දෙන්නේ. ඔල්සෝ තව දෙයක් කියන්නනවා, ඔරිෆ්ලේම් වල එන බ්‍රෂස්, ඒ කියන්නේ මේකප් බ්‍රෂස් පවා සත්තුන්ගෙන් ගත්තු කොටස් නෙමෙයි තියෙන්නේ. ඔරිෆ්ලේම් වල ඔමේගා 3 අර ෆිෂ් ඔයිල් කියන කැප්සූල් එක විතරයි ෆිෂ් ඔයිල් තියෙන්නේ. එහෙම නැතුව ඔරිෆ්ලේම් තියෙන කිසිම ප්‍රඩක්ට් එකක සත්තුන්ගේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. සත්තුන්ගේ දේවල් එහෙම, ඒ කියන්නේ ওই සමහර මිල්ක් ෂේක් වල එහෙම කිරි ප්‍රෝටීන්, එතකොට ඒව ඇරුනම සත්තු මත සත්තුව හර්ට් කරලා එහෙම ගන්න ප්‍රඩක්ට් අපේ ඔරිෆ්ලේම් එකේ නැහැ. තමයි ඔරිෆ්ලේම් කියන්නේ අවුරුදු 50ක්. අවුරුදු 50ක් කියලා අපි කියන්නේ උනාට දැනට අවුරුදු 52ක්, 50 years of success story. ඒ කියන්නේ අවුරුදු 50 හොඳ ප්‍රතිඵල තියෙන කම්පැනි එකක් තමයි ඔරිෆ්ලේම් කියන්නේ. ඔරිෆ්ලේම් ලංකාවට ආවිල්ලා නම් අවුරුදු 20ක් 22කට 3කට වගේ කාලයකට මේ යනවා. හැබැයි ඔරිෆ්ලේම් වර්ල්ඩ් එකට ආවිල්ලා අවුරුදු 50ක් 53ක් අතර කාලයක් වෙනවා. සෝ මේ ප්‍රොඩක්ට් එක තාමත් තියෙනවා කියන්නේ one of the best product. මම නම් කියන්නේ මම කාටවත් උනත් බය නැතුව රෙකමෙන්ඩ් කරනවා. ඔල්සෝ මමත් ඔරිෆ්ලේම් වල ගොඩාක් ප්‍රොඩක්ට්ස් යූස් කරනවා. මං හිතනවා හැමෝටම අද වීඩියෝ එක ගොඩක් ලොง වෙලා ඇති, බට් ස්ටිල් ගොඩාක් යූස්ෆුල් වීඩියෝ එකක්. හැමෝම බලන්න. ඔයගොල්ලෝ දන්න කට්ටියට උනත් ඔයගොල්ලන් කස්ටමර්ස්ලාට උනත් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ලින්ක් එක හෝ ෂෙයා කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්න ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා, බෙල් බටන් එකත් ක්ලික් කරන්න. ඔල්සෝ ඔයාලට තව ඉස්සරහට හොඳ වීඩියෝස් දාන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. තැන්ක් යූ හැමෝම මගේ වීඩියෝ එක වොච් කරාට. තැන්ක් යූ වෙරි මච්. හැව් අ නයිස් ඩේ.